से नुरंदे सोयमी सैम वे सितु दे पैतु दे जीते तरुण काले एक से नुरंदे सोयमी सैम वे सितु दे से लबन से बंबरा बमन से यमी मन दोहासे सतुटाई दुखाई एक से दनी अनंत सुंदर दिवी मल्लुए जी तरुण काले एक से नुरंदे सोयमी सैम वेले सितु दे पैतु दे गनंदुरे दिले ना पहन से बादा मैद में से बल मिन लोवरा से आसाई बिलमाई निमसाई मगे हेतत केरे ने विश्वासे जीविते तरुण काले एक से नुरंदे सोयमी सैम वेले सितु दे पैतु दे जीविते तरुण काले एक से नुरंदे सोयमी सैम वेले सितु दे पैतु दे කැමති කතා කරන්න ඔබ ඉතාලියට ආපු කාලේ ඉඳලා මේ දක්වා ඔබේ ගමන් මාර්ගයේ එහෙම නැත්තම් කරපු කියපු දේවල් ගැන. ඔව් ඉතාලියට මම ආවේ 84 අවුරුද්දේ. ආපු ගමන් මම මෙහෙ ඉතාලියේ ශ්‍රී ලංකා සංවිධානයට සම්බන්ධ වෙලා හුඟක් කලා කටයුතු කළා. නාට්‍ය කළා, ෆිල්ම් එකක් කළා, වෙසක් කූඩු ගැහුවා. ඒ වගේම තොරන් හැදුවා. එවගේම නත්තල් උත්සව ඒව හැම දෙයකටම මම සහභාගී වෙලා කලාත්මක පැත්තෙන් මම පුළුවන් මට පුළුවන් උපරිම මම සහයෝගය දීලා තියෙනවා. ඉතින් ඒ අතරතුර මම චිත්‍ර කලාවට යොමු වුණා. මට ඉතින් ඉතාලියায় හම්බ වුණා ඒගොල්ලොත් එක්ක සම්බන්ධව දැනටත් මම කරන වෘත්තිය තමයි මේ චිත්‍ර අඳින එක. ඒ වගේම පැරණි නිර්මාණ පැරණි අවුරුදු 800 900 ගණන් පැරණි සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීම තමයි මම මගේ රස්සාව. අන්ර මොන කාලෙද ඉතාලියට පැමිණි? 84 අවුරුද්දේ. 1984. ශාවින්ද ජීවිත කාලයක්. ජීවිත කාලෙම වාගිකර තමයි මම හිතන්නේ මේ අන්ර ඉඳලා තියෙන්නේ පිටු. හාෆ් සෙන්චරි එකක්. හාෆ් සෙන්චරි. පහුවෙලා යනවාද? පහුවෙගෙන යනවා. පහුවෙනකොට කොහොකෝ වෙන්නේ නැහැ හිතවතුනේ නිශාන්තය ඒක අපි උපදානවා. අපි මේ අපි හිතව දුන්න අපේ දක්ෂයේ ඉන්න අපි උපදමින් ඉන්නේ මේ. ඉතින් निशांत आयुक्त मुखद दर्शक अभी लोट किया बलागन
ඉතින් අපි මොනවා ගැනද දැන් කතා කරන්නේ ඕන දෙයක් ගැන කතා කරන්න ඕන පුළුවන් විදිහට උත්තර දෙන්න අපි හිතවත දක්ෂයි කතාවට ඉතින් මේ ඒ වගේම සංජිල දන්නවද මේ 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 තොරණක් කොහෙද කැටයක් කපන්නේ අනුර ඔව් කැටයා මූර්තිය වගේම චිත්‍ර කලාවට උපන් හපන් හැකියාවක් තියෙන අනුර අයියට ඔව් අනුර මේ කොච්චර මේ තොරන් විතර ගහ හදලා තියෙනවද රෝමේ කූඩු තොරන් තොරන් නම් ඉතින් හැම වෙලසක් එහෙ කරම ඉතින් අනිවාර්යයෙන්ම කූඩුවත් තොරණක් ඉතින් ඒක අඩුවක් වෙන්නේ නැහැ ඒක මගේ අතින් නිර්මාණය වෙනවා ඊට අමතරව අනිත් අපේ මිතුරන්ගේ උත්සව සාදු වලටත් මම කරන්න පුළුවන් උපරිම සහයෝගය දීලා තියෙනවා ඒ විසිතුරු වැඩවලට කලාත්මක වැඩවලට ඉතින් සෑහෙන මම උගත් දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා ගෙවන්න තියෙන හොඳම ක්‍රම වලින් එකක් තමයි මේ සංගීතය. සංගීතය අහන එක, රස විඳින එක, ඒ වගේම වාදනය කරමින් ඒ යාළු මිතුරන් එක්ක එකතු වෙන එක. එතකොට රස්ති අදු ගහන්න ඕනේ නැහැ. අපි මේ ලංකාවේ නම් දැන් හැම පාරක් දිගේම බෑන්ඩ් ගහනවා. හැමම සංගීත පන්ති තියෙනවා. ඉතින් මේ ওই කලකටයුතු කරනවා. ඉතින් ලංකාවේ එකද අන්තිම? අන්තිමට දැන් අවුරුදු 5කට උඩ දිගේ මම හුඟක් කාලෙන් යන්නු නැහැ. මොකද ඒ තරම් වැඩ අධිකයි මේ ටිකේ. ඒ කලා වැඩ වලට සම්බන්ධ ඒක දුර පළාත් වලට පවා මම ගිහින් තියෙනවා. ඒක නිසා මට ලංකාවට යන්න කාලය පොඩ්ඩ හරස් වුණා. ඉතින් මේ අපි උපාලි කිව්වා වගේ කලාව සංගීතය කියන එක අර පැරණි ඍෂිවරයෙකුත් කියලා තියෙනවා.